චාරක අධ්‍යාපන විෂයේ 7 ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් තමයි අද මම තුන්වන වාර විභාගයේ ඉලක්ක කරලා ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබට තුන්වන වාරයේදී විභාගයට ලැබෙන ප්‍රශ්න පිළිබඳව ප්‍රශ්න රටාවන් පිළිබඳව අවබෝධයක් ලබා දීම තමයි ප්‍රධාන වශයෙන් මගේ අද මේ වීඩියෝ පාඩමේ අරමුණ එහෙනම් අපි ඒ සඳහා සම්බන්ධ වෙමු මුලින්ම දරුණේ ඔබට ප්‍රශ්න පත්‍රයේදී ලැබෙනවා කෙටි ප්‍රශ්න කීපයක් ඒවල නිවැරදි පිළිතුරු කෝඩ්ලා යටින් ඉරක් අඳින්න බොහෝ විට ප්‍රශ්න පහක් බොහෝ විට ප්‍රශ්න 10ක් ඒ වගේ ප්‍රමාණයක් ප්‍රශ්න ප්‍රමාණයක් මේ ඉරිගහන ස්වභාවයේ ප්‍රශ්න ලැබෙනවා ඒකට ඒ සඳහා අපි අවබෝධයක් ලබා ගැනීම සඳහා මම ඔබට ඉරිගහන ප්‍රශ්න 10ක ප්‍රමාණයක් මේ පාඩමේදී කරන්න බලාපොරොත්තු වෙනවා නැත්නම් මේ වීඩියෝ එකේදී කරන්න බලාපොරොත්තු වෙනවා එහෙනම් අපි ඒ සඳහා සූදානම් වෙමු දැන් ඔන්න ඔබට තීරය දක්වලා තියෙනවා ප්‍රශ්න සියල්ලටම පිළිතුරු ලබන්න ඒ කියන්නේ ඔබට කෙටි ප්‍රශ්න පහක් දීලා තියෙනවා එතකොට ඒ ප්‍රශ්න පහටම නිවැරදි පිළිතුර යටින් ඉරක් අඳින්න කියන ප්‍රශ්න රටාවට අදාළ ප්‍රශ්න කීපයක් තමයි ලබා දීලා තියෙන්නේ යටතේ අපිට ලබා දෙනවා පළවෙනි එක ආරක්ෂාකාරී බව පිරිසිදු වාතය ජලය ආහාර සනීප ආරක්ෂක පහසුකම් සහිත බව යන ලක්ෂණ පවතින පරිසරය අපි හඳුන්වන්නේ භෞතික පරිසරය වශයෙන් එතකොට මේ තියෙන්නේ භෞතික පරිසරයක තියෙන ලක්ෂණයන් පිළිබඳව ඊළඟට දෙවන ප්‍රශ්නය අපිට ලබා දීලා තියෙනවා ඔබට ආදරය සහ සුරක්ෂිතභාවය ලබා දෙන අය වෙනුවෙන් ඉටුකල යුතු යුතුකමක් පන්නේ එතකොට අපිට පිළිතුරු හතරකුත් දීලා තියෙනවා ඒ යටතේ පළවෙනියක් තියෙනවා ඔවුන් තකීකරු වීම ඒක යුතුකමක් නෙවෙයි ඊළඟට ඔවුන්ගේ අදහස් විවේචනය කිරීම ඒකත් යුතුකමක් නෙමෙයි ඔවුන්ට උදව් කිරීම ඒක අපේ යුතුකමක් ඊළඟට ඔවුන්ගේ දුක් සහිත අවස්ථා මගහැරීම ඒක අපේ යුතුකමක් නෙමෙයි එහෙනම් නිවැරදි පිළිතුර ඔවුන්ට උදව් කිරීම කියන පිළිතුර ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ විදියට දීලා තියෙනවා මේක ඉරියව් පාඩමෙන් දීලා තියෙන්නේ එතකොට ඉඳගැනීමේ ඉරියව් පිළිබඳවයි මේකේ විශේෂයෙන් කතා කරන්නේ එතකොට පහත රූප සභානයේ දැක්වෙන ඉඳගැනීමේ ඉරියව්ව වන්නේ මේ තියෙන අපි ආසනයක් ආකාරයට ඉඳගන්න ස්වභාවයේ ඉඳගැනීමක් මේකට අපි කියනවා ආසනගත හිඳුම කියලා එහෙනම් අපිට තුන්වෙනි පිළිතුර මේ සඳහා ලබා දෙන්න පුළුවන් ඊළඟට අපි කතා කරමු හතරවෙනි ප්‍රශ්නය පිළිබඳව වැතිරීමේ ඉරියව් සම්බන්ධව පහත සඳහන් ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශය තෝරන්න ව්‍යායාමවලදී වැතිරීම භාවිතා කළ නොහැක ඒක වැරදි ව්‍යායාමවලදී අපි වැතිරීම භාවිතා කරනවා ඊළඟට අකුස් වැතිරීම නිවැරදි වැතිරීම ඉරියව්වකි ඔව් අකුස් වැතිරීම කියන්නේ වැතිරීම ක්‍රමවල එකක් අපි දන්නවා වැතිරීම ක්‍රම කීපයක් තියෙනවා එකක් උඩුකුරු වැතිරීම මුණෙන් අතට වැතිරීම වම් සහ දකුණු ඇලයට වැතිරීම කියන එක අපිට ගන්න පුළුවන් ඊට අමතරව අකුස් වැතිරීම කියන එක අපිට ගන්න පුළුවන් එතකොට ඒ අනුව මේකේ තියෙන පිළිතුර අකුස් වැතිරීම එතකොට නිවැරදි ඉරියව්වක් විදියට අපිට සලකන්න පුළුවන් කියන පිළිතුර අපිට ගන්න පුළුවන් එහෙනම් අද පිළිතුර හැටියට දෙවන පිළිතුර අපිට මේ පිළිතුර හැටියට ලබා දෙන්න පුළුවන් ඊළඟ ප්‍රශ්නේ අපිට කතා කරන්නේ ජන ක්‍රීඩා වර්ග කළ හැකි ආකාරය එතකොට ජන ක්‍රීඩා අපිට වර්ග කරන්න පුළුවන් ක්‍රමවේදයන් කීපයක් තියෙනවා උපකරණ සහිත ජන ක්‍රීඩා උපකරණ රහිත ජන ක්‍රීඩා එලි මහන් ජන ක්‍රීඩා ඒ වගේ මාගමානුකූල ජන ක්‍රීඩා ඒ වගේ වර්ග කරන්න පුළුවන් එහෙනම් මේ ප්‍රශ්නේ හැටියට ඉහත සියල්ලම තමයි මේ ප්‍රශ්නේ පිළිතුර හැටියට අපිට සම්බන්ධ කරන්න පුළුවන් දැන් ඊළඟට යමු එවැනි තවත් ප්‍රශ්න පහක් එතකොට අපි මේ ඉගෙන ගන්න අර රටාවට වඩා ටිකක් වෙනස් රටාවක් ඒකේ පිළිතුරු හතරක් දීලා තිබ්බා දැන් මේ ප්‍රශ්න රටාවෙදි දීලා දෙන්නේ පිළිතුරු තුනක් එතකොට අපෙන් අහනවා පළවෙනි එක සෞඛ්‍ය ප්‍රවර්ධනයට අදාළ වන ක්ෂේත්‍ර ගණන වනුවේ අපි දන්නවා ක්ෂේත්‍ර පහක් තියෙනවා එතකොට මේ ක්ෂේත්‍ර පහ අපි හඳුන්වනවා අපි මේ ක්ෂේත්‍ර පහ හඳුන්වනවා සෞඛ්‍ය ප්‍රතිපත්ති ඇති කර ගැනීම ඒ වගේම දැනුම සහ නිපුණතාවයේ වර්ධනය කර ගැනීම ඊළඟට සෞඛ්‍යවත් පරිසරයක් ඇති කර ගැනීම ඒ වගේම ප්‍රජාදායකත්වය ලබා ගැනීම ඊළඟට පස්වෙනි එක සෞඛ්‍ය සේවා වලින් ප්‍රයෝජන ලබා ගැනීම කියන සෞඛ්‍ය තේමා නැත්නම් ප්‍රධාන තේමා පහ තමයි සෞඛ්‍ය ප්‍රවර්ධනයේදී අපිට කතා කරන්න වෙන්නේ. එතකොට ඒ අපි අපිට ලබා ගන්න පුළුවන් තුන්වන පිළිතුර. ඊළඟ ප්‍රශ්නේ අපිට ලැබලා දීලා තියෙනවා සුරක්ෂිතභාවය යන්නෙන් අදහස් කරන්නේ හානියක් වීමෙන් වළක්වා ගැනීම, ආදරයෙන් රැකබලා ගැනීම, විශ්වාසය
රැකගෙන සිටීම. එහෙනම් අපිට පිළිතුරු වශයෙන් හානියක් වීමෙන් වළක්වා ගැනීම කියන පිළිතුරු මේ සඳහා ලබා දෙන්න පුළුවන්. ඊළඟ එක රූප සභාවේ දැක්වෙන්නේ මේකට අපි කියන්නේ අකුස් ඉඳ ගැනීම කියලා. එහෙනම් අපිට දෙවෙනි පිළිතුරු මේ සඳහා පිළිතුරු හැටියට ලබා දෙන්න පුළුවන්. හොඳයි. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ අපි කතා කරමු. වැරදි ඇවිදීමක ලක්ෂණයකි. ඔන්න වැරදි ඇවිදීමක ලක්ෂණයක් වෙන්නේ ප්‍රඥානුකූලව අධිපසර පැද්දීම. ඒක නිවැරදි ඇවිදීමක ලක්ෂණයක්. ඊළඟට පියවර අතර පරතරය සමානයි. එතකොට ඊළඟට ශරීරයේ බර පහ ඇඟිලි වලට පමණක් ලැබීම. එතකොට අපි දන්නවා ඇවිදීමකදී මුලින්ම පාදයේ විදුඹ ඊළඟට පාද කොට්ටේ සහ ඇඟිලි වලින් බර මාරු වෙන්න ඕන. එතකොට ඒ අනුව මේකේ වැරදි පිළිතුරු විදියට වැරදි ඇවිදීමක ලක්ෂණයක් විදියට එන්නේ ශරීරයේ බර හා ඇඟිලි වලට බර පා ඇඟිලි වලට පමණක් ලැබීම කියන පිළිතුරු. ඊළඟට පස්වෙනි ප්‍රශ්නේ ක්‍රීඩාවක් ඒ ක්‍රමවේදය අනුව නිවැරදිව පවත්වාගෙන යාම සඳහා පැන වූ සම්මුති මාලාව ලෙස සලකන්නේ මේ අපි කතා කරන්නේ ක්‍රීඩාවේ නීති රීති පිළිබඳවයි. එහෙනම් පිළිතුරු හැටියට අපිට නීති රීති කියන පිළිතුර ලබා දීමේ හැකියාව තියෙනවා. එතකොට මේකත් එක රටාවක් ඔබට ප්‍රශ්න ලැබෙන. එතකොට මේ ආකාරයෙන් ඔබට කෙටි ප්‍රශ්න ඉරිගහන ප්‍රශ්න ලැබෙන්න පුළුවන්. අපි මේලකට යමු තව අලුත් රටාවකට. මේකද කියන්නේ දී ඇති ප්‍රකාශයේ හරිනම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද ඉදිරි ඇති වරහන තුල යොදන්න. එතකොට අපිට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ලැබෙන්න පුළුවන්. ඒ අනුව අපිට පළවෙනි ප්‍රශ්නේ කියනවා පිටිය රැකීම වොලිබෝල් ක්‍රීඩාවේ දක්ෂතාවයකි. ඔව් ඒක වොලිබෝල් ක්‍රීඩාවේ දක්ෂතාවයක් පරිණමීම ලබා ගැනීම එසවීම ප්‍රහාරය වැළැක්වීම පිටිය රැකීම කියන දක්ෂතා ටික තමයි අපිට වොලිබෝල් ක්‍රීඩාවේ දක්ෂතා විදිහට කතා කරන්න පුළුවන් වෙන්නේ. ඊළඟට පන්දුව රහිතව නෙට්බෝල් ක්‍රීඩාවේ දක්ෂතා පුහුණු වෙන එක නෑ. අපිට පන්දුව රහිතවත් කරන්න පුළුවන්. ඒ වගේම පන්දුව සහිතවත් කරන්න පුළුවන්. එහෙමනම් ඒ ප්‍රකාශය වැරදි. ඊළඟට නිවැරදි පැනීමක අවස්ථා තුනක් දකින්න පුළුවන්. එහෙම අවස්ථා තුන තමයි ඉපිලීම, ගුවන්ගත වීම සහ පතිත වීම කියන අවස්ථා තුන. එහෙමනම් නිවැරදි පැනීමක අවස්ථා තුනක් දකින්න පුළුවන්. ඒක නිවැරදි පිළිතුරක් විදිහට අපිට පිළිතුරු විදිහට ලබා දෙන්න පුළුවන්. ඊළඟට විසිකිරීම අප යොදා ගන්න ලබන්නේ මල ක්‍රීඩා සඳහා පමණයි. නෑ අපිට විසිකිරීම සාමාන්‍ය ජීවිතයේදී අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ ප්‍රකාශය වැරදි ප්‍රකාශයක්. ඊළඟට සමාජයක යහපැවැත්ම සඳහා පවත්වා ගන්නගෙන යනු ලබන චර්යා ආචාර ධර්ම වේ. ඔව් අපි හොඳටම දන්නවා අපේ සමාජයේ යහපැවැත්ම සඳහා අපි දෙමව්පියන්ට වඳිනවා, ආචාර කරනවා. ඊළඟට තමන්ගේ ක්‍රීඩා තරඟයකදී නම් ප්‍රතිවාදීන්ට ආචාර සමාචාර කරනවා, ප්‍රේක්ෂකයන්ට ආචාර සමාචාර කරනවා. එතකොට මේක නිවැරදි ප්‍රකාශයක්. හරි. එවැනි ආකාරයේ තවත් ප්‍රශ්නයකට අපි යමු. දී ඇති ප්‍රකාශ හරිනම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද ඉදිරි ඇති වරහන් තුල යොදන්න. ඒකත් ඒ ආකාරයෙන් ප්‍රශ්නයක්. එතකොට අපි යනවා ඒ අර්ථ දෙන පළවෙනි ප්‍රශ්නෙට. පිහිනීම මගින් ශාරීරික යෝග්‍යතාවයේ දියුණුවේ. ඔව් පිහිනීම කියන්නේ හොඳ ව්‍යායාමයක්. ඒක නිසා ඒ ප්‍රකාශය නිවැරදි ප්‍රකාශයක්. ඊළඟට තරමාරුව යෝග්‍යතාවයේ දියුණු කිරීමෙන් ලැබෙන වාසියකි. නැහැ තරමාරු බව අඩු වෙනවා යෝග්‍යතාවයේ දියුණු කර ගැනීමෙන්. එහෙනම් මේක වැරදි ප්‍රකාශයක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. ඊළඟට මියෝ මීමෝ ක්‍රීඩාව තුළින් වේගය දියුණු කරන්න පුළුවන්. ඔව් ඒක වේගයට සම්බන්ධ ක්‍රීඩාවක් විදිහට අපිට හඳුනගන්න පුළුවන්. ඊළඟට වයස අවුරුදු 10ක් 19ක් අතර අවධිය නව යෝන් වියයි. ඔව් අපිට නව යෝන් වියේ වයස පරතරය 10ක් 19ක් අතර කියලා අපි අදාළ පාඩම් වලදී ඉගෙන ගත්තා. ඊළඟට විෂවීම යනු තීව්‍ර බෝනවන රෝගයකි. ඔව් අපි දන්නවා බෝවෙන රෝග ප්‍රධාන කොටස් දෙකයි. එකක් තමයි තීව්‍ර බෝනවන රෝග, අනිත් එක නිදන්ගත බෝනවන රෝග. එතකොට විෂවීම කියලා කියන්නේ තීව්‍ර බෝනවන රෝගයක්. එතකොට ඒක ඉතාම ඉක්මනින් ආපහු නැවත යථා තත්ත්වයට පත්වන තත්ත්වයක් නිසා අපි හඳුනනවා විෂවීම තීව්‍ර බෝනවන රෝගයක් කියලා. එනං ඒ ප්‍රකාශය හරි. අපි ඊළඟට යමු. දී ඇති ප්‍රශ්නවල හිස්තනට ගැලපෙන පිළිතුර වරහන් තුලින් තෝරා ලියන්න. දැන් මේකත් ඔබට ලැබෙන තවත් ප්‍රශ්න රටාවක්. එතකොට හිස්තනක් දීලා යටින් ඔබට පිළිතුරු තුනකුත් දීලා තියෙනවා. ඒ අදාළ පිළිතුර මේ හිස්තනට දාන්නයි තියෙන්නේ. එතකොට ඒ යටතේ ඔන්න අපිට හම්බෙනවා හිස්තනක් මගින් සිරුර වර්ධනය කරයි. අපි දන්නවා සිරුර වර්ධනය කිරීම සඳහා භාවිත කරන්නේ ප්‍රෝටීන් කියන පෝෂකාංගය. එතකොට එනම් පිළිතුරු විදිහට ප්‍රෝටීන් කියන එක මෙන්න මෙතන පිළිතුරු විදිහට ලිව්වනම් ඔබේ පිළිතුර නිවැරදි.
ඊළඟට අපගේ පාරම්පරික ආහාරයක් ලෙස මෙතන උත්තර දිනවා පොත්තු රොටි දියබත් නූල්ස් මේ උත්තර වලට අනුව දියබත් කියන එක තමයි අපේ පාරම්පරික ආහාරයක් විදිහට අපිට හඳුනගන්න පුළුවන්. ඊළඟට හිස්තැනක් දීලා කියනවා රුධිර සංසරණ පද්ධතියට අයත් අවයවයක විතර අපි ගන්නවා රුධිර සංසරණ පද්ධතියට අයිති අවයව හෘදය පෙනහළු අක්මාව කියන පිළිතුරු වලින් හෘදය කියන එක තමයි අපිට රුධිර සංසරණ පද්ධතියට අයත් අවයවයක් විදිහට කතා කරන්න තියෙන්නේ. ඊළඟට ප්‍රශ්න ඊළඟ ප්‍රශ්නේ අපි කතා කරනවා මුත්‍රාශය සිරුරේ අපද්‍රව්‍ය බැහැර කරන හිස්තන පද්ධතිය අවයවයකදී එතන මුත්‍රාශය අයිති වෙන්නේ අපි දන්නවා බහිෂ්ක්‍රාම පද්ධතියට. එහෙමනම් පිළිතුරු විදිහට අපිට මෙතන බහිෂ්ක්‍රාම පද්ධතිය කියලා පිළිතුරු ලියන්න පුළුවන්. ඊළඟට හිස්තන යනු කිසියම් කාර්යයක් අඩු කාලයකින් කිරීමට ඇති හැකියාව. එතන අපි දන්නවා මේ කතා කරන වේගය පිළිබඳව. එහෙනම් පිළිතුරු විදිහට අපිට වේගය කියලා පිළිතුරු ලබා දෙන්න පුළුවන්. ඒකෝ මේකත් එක ප්‍රශ්න රටාවක් ඔබට ලැබෙනවා. බලමු ඊළඟ රටාව කොහොමද කියලා. ඊළඟ රටාවත් ඒ જાතියෙම ප්‍රශ්න කීපයක්. හැබැයි දීලා තියෙන ආකාරය වෙනස්. ස්ථන් ටික දීලා දිනවා, උත්තර ටික උඩින් දීලා දිනවා. එතකොට අපිට නිවැරදි පිළිතුරු මේකෙන් තෝරලා උත්තර ලිවීම තමයි මේකෙදි කරන්න තියෙන්නේ. එතකොට ඒ යටතේ බෝවන රෝගයක් පවතිනනම් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා අපිට संबंध निलधारियमें महाजन सौख्य पारीक्षकुमायाकमें इलाक पंचदमी गृहस्थ जन क्रीडा क्रीडापीट हमारा इलाकट इतना वोलीबॉल क्रीडा दक्षता अभी जन्म प्रहार प्रहारियतमें वोलीबॉल क्रीडा दक्षता क्रीडापीट पेन्ना इलाकट नैटबॉल क्रीडा दक्षता अभी जन्म विधीम जनक नैटबॉल क्रीडा दक्षता पुलवा इलांट लोके जनप्रिय क्रीडा अभी गिनक पापंडू प्रश्न रखावा एक प्रश्न रखावा उत्तर दीलोन गल पिलूर मेकेंटी अभी कथाकर मेक पंचदमीम इतकोट मेके दीन पिलूर जन क्रीडा क्रीडा हमारा अंगंपुर क्रीडा राशजनक क्रीडा वक्त अंदर हेतियावती इलाकट वलकजुसीम एलिमहन जन क्रीडा वक्त अंदर कुलवा इलाकट निवेदि पनीम प्रधान अवस्था गणन तुन की अभी इसलिगन इलाकट निवेदि पतिमेदि फलम पुलव स्पर्शक पादपोटे एक पनीम सबल इगनगत्ता इतकोट ये अन्व मेन मे रटावे प्रश्न तपितुमे हेतियावती අපි යමු ඊළඟ ප්‍රශ්නයට. අන්න මේකත් ඔබලාට ලැබෙන තවත් ප්‍රශ්න රටාවක් යාකරන්න ලැබෙන්නේ. එතකොට දෙපැත්තක ප්‍රශ්න දීලා තියෙනවා. එතකොට A තීරුවෙන් B තීරුවට B තීරුවේ තියෙන ප්‍රශ්න A තීරුවේ තියෙන වාක්‍යට B තීරුවේ තියෙන ගැළපෙන වාක්‍ය තෝරලා යටින් ඊතලයකින් ලකුණු කිරීම තමයි ප්‍රධාන වශයෙන් නැත්නම් යා කිරීම තමයි ප්‍රධාන වශයෙන් කරන්න තියෙන්නේ. එතකොට ඒ අපිට අපි ඉගෙන ගන්නවා පළවෙනි එක පාසලේදී ආදරය හා සුරක්ෂිතභාවය ලබා දීම කරන්නේ ගුරුවරයා මේ මේ පිළිතුරන් වූ අපිට දෙන්නන්නේ ගුරුවරයාව ඊළඟට කවි සහිත ජන ගායනාවකි මේවර කෙලිය කියන එක ඊළඟට වොලිබෝල් ක්‍රීඩාවේ දක්ෂතාවයකි පංගුවස වීම ඊළඟට වොලි නෙට්බෝල් ක්‍රීඩාවේ දක්ෂතාවයකි ආක්‍රමණය ඊළඟට පාපන්දු ක්‍රීඩාවේ ඉහළින් එන පන්දුවක් නැවැත්වීමට යොදාගන්නේ පාදේ මතු පිට එතකොට මෙන්න මේ වගේ स्वभाव प्रश्न बट विभाग मेजा प्रश्न कथाग्रह लंगे ये अटते लभन प्रश्न ए कोटसे तीन बी कोटसे नाम्यता योग्यता साधक इलाकट मीटर हेट दीम अभी दरागनीम मेनीम सदा परीक्षण इलाकट सतुत कीलकिया चित्वेग इलाकट ईस्ट्रोजन कीलकिया हॉमोन ऐक्न विशेष कांता विशेष हॉमोन ऐक्की अंदर पाड़ीन इलाट तेलिसीमिया बोनोन रोग ऐक्ट अभी हमारा मेन मे आकार मे प्रश्न पीड़ित अभी इलाक प्रश्न जाति प्रश्न करते अभी कार्बोहाइड्रेट कार्बोहाइड्रेट अभी महापोषक विधेयक इलांट विटमीन अभी क्षुद्र पोषक विधेयक ඒවගේම ආහාර ජීර්ණ පද්ධතියට අයිති කොටසක් තමයි ආමාශය කියලා කියන්නේ. ඊළඟට රුධිර සංසරණ පද්ධතියට අයිති කොටසක් තමයි හෘදය කියලා කියන්නේ. ඊළඟට ප්‍රීතිය කියලා කියන්නේ චිත්ත වේගයක් විදිහට අපිට අඳුරගන්න පුළුවන්. මේ ඉතාම සරලයි ඔබට ලැබෙන ප්‍රශ්න. මෙවැනි ප්‍රශ්න ආවොත් ඔබට බොහොම පහසුවෙන් පිළිතුරු සපයා ගැනීමේ හැකියාව
ඔබට තියෙනවා. මීළඟට අපි කතා කරමු ඔබට ලැබෙන දෙවන කොටසට අදාළ වෙන ප්‍රශ්න. එතකොට දෙවන කොටසට අදාළ වෙන ප්‍රශ්න බොහෝ විට සකස් වෙන්නේ පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යෙන් පිළිතුරු ලියන්න ඕන. ඊට අමතරව තව ප්‍රශ්න 5කට හෝ 4කට පිළිතුරු ලැබීමට ඔබට අවස්ථාව සලසලා දීලා දෙනවා. එතකොට ඒ අනුව පළවෙනි ප්‍රශ්නේ ඔබට හම් වෙනවා බොහොම කෙටි පිළිතුරු වලින් පිළිතුරු ලියන්න ඕන කොටස් 8ක් හෝ 10ක් සහිත ප්‍රශ්නයක්. අපි ඒ යද්දී ප්‍රශ්නයක් මෙතනින්ද සාකච්ඡා කරමු. එතකොට ඒකදී මම ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් ලබා දීලා තියෙනවා. මිනිසාට ජීවත් වීම සඳහා පෝෂණය අවශ්‍ය වේ. ආහාර තෝරා ගැනීමේදී විවිධ පෝෂක පදාර්ථ වලින් සමන්විත ආහාර තෝරා ගත යුතු බැවින් බැවිනි එමෙන්ව නිවැරදි ඉරියව් පවත්වාගෙන යාමටද පුරුපුරුදු විය යුතු අතර යහපත් ආචාර ධර්ම සහ නීති රීති පිළිපැදිය යුතුයි. එතකොට ඔබට මේ ප්‍රශ්නේ උඩින් දෙන මේ ඡේදයෙන් ඔබට යම් පණිවිඩයක් දෙනවා. එතකොට ඔබෙන් අහන ප්‍රශ්න මෙන්න මේක තියෙන කරුණු වලට අදාළ ප්‍රශ්න වලින් තමයි නැත්නම් මේ පාඩම් වලින් තමයි මේ ප්‍රශ්නේ නිර්මාණය කරලා දෙන්නේ. ඒතර ඒ අනුව ඔන්න අපිට හම්බෙලා තියෙනවා පළවෙනි ප්‍රශ්නේ ආහාර පිරමීඩේ ඉහළින්ම ඇති ආහාර කාණ්ඩ දෙක අපි ඉගෙන ගත්තා. තෙල් සහ මේදේ නැත්නම් මේදේ ඊළඟට සීනි කියන කොටස් දෙක තමයි ප්‍රධාන වශයෙන් ආහාර පිරමීඩේ ඉහළින්ම තියෙන ආහාර කාණ්ඩ දෙක හැටියට අපිට නම් කරන්න පුළුවන්. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ ආහාර පිරමීඩේ පහළින් පහළ කොටසටම අයත් විය හැකි ආහාර දෙක පහළම කොටසේ තියෙන කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර ඒ සඳහා අපිට ඕන තරම් ලියන්න පුළුවන් බත් පාන් පිටු ඉන්දියා පොරොටි ඒ වර්ග ඕන එකක් ලියන්න පුළුවන්. එතකොට එවැනි පිළිතුරක් තමයි මේකට බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට තුන්වෙනි එක කණිජ ලවණ කාණ්ඩයට අයත් වන පෝෂක පදාර්ථ දෙකක් නම් කරන්න. ඒ අතරේ අපිට ගන්න පුළුවන් කණිජ වශයෙන් නම් කරන කැල්සියම් යකඩ අයඩින් වගේ පෝෂක පදාර්ථ අපිට මෙතන පිළිතුරු විදිහට ලබා දෙන්න පුළුවන්. අපි යමු ඊළඟට 4 5 6 7 කියන ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ඒකට අපෙන් අහනවා මේදේ අඩංගු ස්වභාවික ආහාර දෙකක් සඳහන් කරන්න කියලා. එතකොට ස්වභාවික ආහාර විදිහට අපිට රට කදු අලි පෙර පොල් ඒ වගේ දේවල් අපිට මේ සඳහා පිළිතුරු විදිහට ලබා දෙන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ විදිහට අපි කතා කරමු ඔබ දන්නා පාරම්පරික ආහාර දෙකක් නම් කරන්න. එතකොට පාරම්පරික අපි ආහාර ඕන තරම් ඉගෙන ගත්ත පාඩමේදී කලවම් පලා මැල්ලුම අටකෝ සාම්බාරු ඊළඟට හත්මාළු ඒ වගේ දේවල්. එතකොට ඒ සඳහා ඔබට මෙන්න මේ පිළිතුරු ලබා දීමේ හැකියාව තියෙනවා. ඊළඟට එදිනදා ජීවිතයේදී ඉඳ ගැනීම ඉරියව් භාවිතාවන අවස්ථා දෙකක්. එතකොට ඉගෙන ගන්නකොට අපිට පුළුවන් ආගමික අවස්ථාවේදී පුළුවන් වේගීව සිටින අවස්ථාවේදී පුළුවන් ඊළඟට අපි ආහාර ගන්න අවස්ථාවේදී ඉඳ ගැනීම ඉරියව් භාවිතා කරන්න පුළුවන්. මෙවැනි අවස්ථාවවලදී ඔන්න ඉඳගැනීම ඉරියව් භාවිතා කරන අවස්ථාවකදී අපිට පිළිතුරක් ලබා ගන්න පුළුවන්. ඊළඟට නිවැරදි වැතිරීම ඉරියව් දෙකක් සඳහන් කරන්න. ඔබ වැතිරෙන ඉරියව් අපි දන්නවා කුෂ් වැතිරීම, උඩුකුරු වැතිරීම, වම්සා දකුණු ඇලයට වැතිරීම. අපි මේ මේ පිළිබඳව අපි අර ඉරිගහන ප්‍රශ්නේදීත් පැහැදිලි කිරීමක් කරා. එතකොට මෙන්න මේ විදිහට ඔබට පිළිතුරු ලබා දීමේ හැකියාව තියෙනවා. අපි ඊළඟට යමු 8 9 10 කියන ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. එතකොට ඒකටදී අපෙන් ඉල්ලනවා නිවැරදි ඇවිදීමකදී දක්නට ලැබෙන වාසි දෙකක්. එතකොට ආකර්ෂණීය පෙනුමක් තියෙනවා. ඒ සඳහා වෙහෙස අඩු වෙනවා, අඩු ශක්තියක් වැය වෙනවා. ඊළඟට අපේ පෞරුෂය හොඳ පෞරුෂ ලක්ෂණ අපෙන් ප්‍රදර්ශනය කරනවා. එතකොට අන්න ඒ වගේ පිළිතුරු අපිට මේ සඳහා ලබා දීමේ හැකියාව තියෙනවා. ඊළඟට 9 වන ප්‍රශ්නය සමාජයක යහපැවැත්ම පවත්වාගෙන යනු ලබන චර්යා රටාව හඳුන්වන නම මොකක්ද කියලා අපෙන් අහනවා. අපි ඉගෙන ගත්ත මේක ආචාර ධර්ම කියලා. ඊළඟට ආචාර ධර්ම සහ නීති රීති පිළිපැදීමෙන් ඔබට ලැබෙන වාසි දෙකක් සනාහන් කරන්න කියලා කියනවා. ඔබ ගෞරවයට පාත්‍ර වෙන්න පුළුවන්, දඬුවම්ට ලක් නොවෙන්න පුළුවන්, සහයෝගීතාවයේ වර්ධනය වෙන්න පුළුවන්, එකමුතු බව වර්ධනය වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ලක්ෂණ අපිට මේකේ පිළිතුරු හැටියට ලියන්න පුළුවන්. ඒතර මෙන්න මේ ආකාරයට තමයි ඔබට පළවෙනි ප්‍රශ්න දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්න ලැබෙන්නේ කොටස් 8ක් හෝ 10කින් යුක්ත කෙටි පිළිතුරු ලිවීමේ ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න මාලාවක් තමයි ඔබට පළවෙනි ප්‍රශ්නේදී හම්බෙන දෙවෙනි කොටසට දාලා පළවෙනි ප්‍රශ්නේදී. හොඳයි. අපි ඊළඟට කතා කරමු ඉතිරි ප්‍රශ්න පිළිබඳව. ඉතිරි පළවෙනි ප්‍රශ්නේ හැර අනිකුත් ප්‍රශ්න පිළිබඳව. එතකොට ඔබට ඉතිරි ප්‍රශ්න ලිවීම සඳහා අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි. ඊළඟට අපෙන් අපිට ලබා දෙන ප්‍රශ්නයක් නව යෝන්‍ය යනු තම වර්ගයා පැවැත්මට මෙන්ම නිරෝගී භාවය පිළිබඳව වඩාත් අවධානය යොමු කළ යුතු අවධියකි. අපිට ප්‍රශ්නයක් ප්‍රශ්නයක මුල දීලා තියෙනවා. එතකොට අපිට මේකෙන් යමක් තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා.
මේ ප්‍රශ්නේ ලබා දෙන්නේ මොන මාතෘකාව යටතේද කියලා. ඒ යටතේ අපිට පළවෙනි ප්‍රශ්නේ ලබා දීලා තියෙනවා ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය හා පුරුෂ ප්‍රජනක පද්ධතියට අයත් අවයව එක බැගින් නම් කරන්න. ඒ යටතේ අපිට පුළුවන් ස්ත්‍රී ප්‍රජනක පද්ධතියට අයිති අවයව ඩිම්බ කෝෂ, ෆැලෝපියනාලය, ගර්භාෂය, යෝනි මාර්ගය ආදී නම් කරන්න. ඒ වගේම පුරුෂ ප්‍රජනක පද්ධතියට අයත් වෘෂණ කෝෂ, ශිෂ්ණය, වෘෂණය, පුරස්ති ග්‍රන්ථි ආදී කොටස් අපිට නම් කරගැනීමේ හැකියාව තියෙනවා. අපි ඊළඟට කතා කරමු දෙවෙනි එක නව යෝනියේදී දැකිය හැකි ද්විතීක ලිංග ලක්ෂණ හතරක් ලියන්න. එතකොට අපි දන්නවා කාන්තාවන්ගේ පියවරු වැඩි වීම, සමපැහැපත් වීම, කුල පළල් වීම, උරහිස් පළල් වීම, කටහඬ ගොරෝසු වීම, රැවුල වැවීම මේ පිරිමියාගේ ලක්ෂණ. එතකොට මෙන්න මේවා තමයි ද්විතීක ලිංග ලක්ෂණ කියලා කියන්නේ. ඊළඟට ඊළඟ ප්‍රශ්නේ අපිට කියනවා බෝ නොවන රෝගවලින් ආරක්ෂා වීමට අනුගමනය කළ යුතු පුරුදු හතරක් ලියන්න. එතකොට ඒ සඳහා අපිට පුළුවන් දිනපතා ව්‍යායාම කරන්න පුළුවන්, මත්ද්‍රව්‍ය මත්පැන් වලින් වළකින්න පුළුවන්, සෞඛ්‍යවත් ආහාර ලබා ගැනීම හැකියාව අපිට තියෙනවා, විශේෂයෙන් තෙල් සීනි වගේ එවැනි ආහාර භාවිතය අවම කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි පිරිසිදු පානීය ජලය අපිට පානය කරන්න පුළුවන්. මේ තුලින් අපිට පුළුවන් බොනවන රෝග වලින් ආරක්ෂා වෙන්න. එතකොට මෙවැනි ප්‍රශ්නයක් ලැබුණොත් ඔබට මෙන්න මේ ආකාරයේ පිළිතුරු සැපීමේ හැකියාව තියෙනවා. ඊළඟ ප්‍රශ්නයට යමු. मीलांग प्रश्न अभी प्रश्न उड़ी वाक्याल पाठ हंधुट मेके वेगे अम किसी कार्य अवम कॉलेग्यता गुणांग पिली बंधव अभी योग्यता साधक पिली बंधव कथाकरण मार्पका सन्धान योग्यता हरण विनत योग्यता साधक देखा नाम करेगे अर्नाम तवाधान शक्ति नाम्यता वे धरागनी समायोजन अन्नी वगे योग्यता साधक नाम करवाईलंग प्रश्न उप संधान कल एक योग्य योग्यता अंत अदाल क्रीडा देखा नाम करीडा में हेम योग्यता साधक क्रीडा अपे तीन क्रीडा वाले अदाल विशेष दुरदी में क्रीडा वेदना धरागनी है योग्यता अवश्य ඒ වගේම ජිම්නාස්ටික් ක්‍රීඩා වෙනුවෙන් නම්යතාවය කියන යෝග්‍යතාවය අදාළ වෙනවා. එතකොට ඔය මම උදාහරණ දෙකක්. ඒතර මේ සඳහා ඕගොල්ලන්ට තව ලියන්න පුළුවන් වොලිබෝල්, පාපන්දු ඒ වගේ ක්‍රීඩාත් මේකට පිළිතුර හැටියට ලියන්න පුළුවන්. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ අපිට දීලා තියෙන්නේ ඔබ සඳහන් කළ එක් එක් යෝග්‍යතාවයන් මැනීම සඳහා කළ හැකි පරීක්ෂණයක් විස්තර කරන්න. එතකොට ඔබ මේ පරීක්ෂණය හැටියෙන් විස්තර කිරීම අවශ්‍ය වෙනවා. එතකොට මේ තියෙන්නේ वेगे मेनी मे परीक्षण मे रूप सरण बलपान एक स्थान के मीटर हटक दूर प्रमाण दिवीम प्रमाण वक्तन हटक हटक दूर प्रमाण दिवीम प्रमाण वक्तन अभी वाविता वेगे मेनी मे परीक्षण विजयट भित्यक लघु मुखल उसक इहलट मेनी मेन एलिम अभी हनुक शक्ति मेनी मे परीक्षण किल एवगेम अभी ඉදිරියට නැමීමේ පරීක්ෂණය කියන එක අපි හඳුනගත්තා නම්්‍යභාවයේ පරීක්ෂා කිරීම සඳහා භාවිත කරන පරීක්ෂණයක් විතරයි. ඒතකොට මෙන්න මේ පරීක්ෂණ වලින් මොන හරි එකක් ඔබ පිළිතුර හැටියට ලබා දීලා තිබ්බොත් ඔබට නිවැරදි පිළිතුර විදිහට පිළිතුර ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. ඊළඟ ප්‍රශ්නය අපිට කතා කරන්නේ දක්ෂතා ඉගෙනීම සහ විධිමත් පුහුණුව මගින් සංවිධානාත්මක ක්‍රීඩකයෙකු ක්‍රීඩාවක දක්ෂ දක්ෂයෙකු විය හැකි කියලා ඔන්න අපිට දීලා තියෙනවා. ඒතර මේ කතා කරන්නේ සංවිධානාත්මක ක්‍රීඩා පිළිබඳව. එතකොට ඒ අර්ථය අපිට අහනවා පළවෙනි ප්‍රශ්නේ පාපන්දු ක්‍රීඩාවේ පන්දුව නැවැත්වීම සිදු කළ හැකි ආකාර දෙකක් සඳහන් කරන්න. පාදයේ අතුල් පැත්තෙන් නවත්තන්න පුළුවන්, පාදයේ මත පිටින් නවත්තන්න පුළුවන්, පාදයේ යටිපතුලින් නවත්තන්න පුළුවන්. එතකොට මෙන්න මේවා තමයි මේක පිළිතුර හැටියට භාවිත කරන්න. ඊළඟට දැල්පන්දු ක්‍රීඩාවේදී පාද පුරුව පුහුණුවීම සඳහා කළ හැකි ක්‍රියාකාරකම් දෙකක් නම් කරන්න. එතකොට මෙන්න මේ ක්‍රියාකාරකම් වලින් සුදුසු ක්‍රියාකාරකමක් ඔබ ලියලා දෙනවා නම් ලකුණු දෙන්න පුළුවන්. පාද පුරුව සඳහා සෙමින්දුවමින් එකතන සෙමින්දුවමින් හෝ එකතන අපිට දුවමින් විධානයට අනුව නවත් ඉන්න පුළුවන්. ඊළඟට පාද කොට්ටේ මත එකතන දිවීම හා සංඥාවට නැවතීම කරන්න පුළුවන්. ඊළඟට වේගයෙන් එකතන දුවමින් සිට විධානයට අනුව නැවතීම කරන්න පුළුවන්. ඊළඟට වේගයෙන් ඉදිරියට දිවීම විධානයට ක්ෂණිකව නැවතීම අපිට කරන්න පුළුවන්. ඒ වගේම පිටුපසට යාම විධානයට ක්ෂණිකව නැවතීම කියන ආකාරයේ ක්‍රියාකාරකම් අපිට කරලා
පාද උරුව කොහොම කරගැනීමේ හැකියාව තියෙන අතර මේ වලින් මොනෑම හෝ කරුණු දෙකක් ඔබ ලියලා තියෙනවා නම් ඔබට නිවැරදි පිළිතුරු විදිහට මුල් ලකුණු ප්‍රමාණයම හම්බේ. ඊළඟට වොලිබෝල් ක්‍රීඩාවේ යටියක් ලබා ගැනීම කුහුමෙන් සඳහා කළ හැකි ක්‍රියාකාරකමක් විස්තර කරන්න. එතකොට ඒ අදාළ ක්‍රියාකාරකම මෙන්න මේ විදිහට තියෙන්න ඕන. රූපේ දැක්වෙන පරිදි දෙදෙනා වගේ පන්දුව හුවමාරු කරගන්න පුළුවන්. මේක රිසීව් එකක් ආකාරයට කරන්න පුළුවන්. ඊළඟට පන්දුව අල්ලමින් මේක අත දිග හැර හුවමාරු කිරීම කරගන්න පුළුවන්. ඒ වගේම කණ්ඩායමක් අතර පන්දුව හුවමාරු කරන්න පුළුවන්. මේක දැල උපයෝගී කරගෙනත් කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ ආකාරයේ පිළිතුරක් තමයි මේ ප්‍රශ්නෙට ඔබෙන් පිළිතුරු විදිහට බලාපොරොත්තු වෙන්නේ. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඊළඟ ප්‍රශ්නෙදී කතා කරන්නේ පවුලක් සෞඛ්‍යවත් පවුල් පරිසරයක තිබිය යුතු අංගයන් සංවර්ධනය කිරීම කෙරෙහි සෞඛ්‍ය ප්‍රවර්ධන සංකල්පය බේරෙන්න ඉස්සු වෙනවා. එතකොට සෞඛ්‍ය ප්‍රවර්ධන සංකල්පයට අදාළ තේමා තුනක් නම් කරන්න කියලා කිව්වා. මම මීට වෙලස්සුනුත් මේ තේමා ටික කතා කරා. එතකොට ප්‍රතිපත්ති ඇති කිරීම, දැනුම සහ නිපුණතාවය වර්ධනය කිරීම, සෞඛ්‍යවත් පරිසරයක් ඇති කිරීම, ප්‍රජා දායකත්වය ලබා ගැනීම, සෞඛ්‍ය සේවාවලින් අවශ්‍ය කරන ප්‍රයෝජන ලබා ගැනීම කියන ප්‍රධාන තේමා තමයි මේකට පිළිතුරු විදිහට අපිට ගැටා දෙන්න පුළුවන්. ඒකට මේ වලින් තුනක් ඔබ සඳහන් කරනවා. ඔබට නිවැරදි පිළිතුර හැටියට සියලු ලකුණු ලබා ගැනීම යාව තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ විදිහට කියන්නේ මානසික පරිසරයේ යහපත් වීමට ඔබට ලැබෙන වාසි දෙකක් සඳහන් කරන්න. ඒතර විශේෂයෙන් ගැටුම් අවම කරගන්න පුළුවන්, විනෝදේ වෙන්න පුළුවන්, ආතතිය ඇති නොවෙන්න පුළුවන්, එකමුතු බව ආරක්ෂා කරගන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් මේකට පිළිතුරු විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. ඊළඟට විවේකයේ ඵලදායක ලෙස ගත කිරීම සඳහා ඔබට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග හතරක් ලියා දක්වන්න. එතකොට ඒ සඳහා අපිට මෙන්න මේ වගේ දේවල් කරන්න පුළුවන්. ක්‍රීඩාවල නිරත වෙන්න පුළුවන්, సౌందర్య කටයුතු වල නිරත වෙන්න පුළුවන්, ඊළඟ ගෙවතු වගාවල ඔබට නිරත වෙන්න පුළුවන්, සාහිත්‍ය කටයුතු, විනෝද ගමනක් යාම, ඒ වගේ දේවල් වල නිරත වීමෙන් ඔබට විවේකයේ ඵලදායක ගත කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟ ප්‍රශ්නය සිරුරට අවශ්‍ය කරන නිසි පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අපොයිසින් ලබා ගන්න ආහාර වල අඩංගු පෝෂක පදාර්ථ බේරීම උපකාරී වේ. ඒතර මේක අර ආහාර පෝෂණය ගැන ලැබෙන ඒ පාඩමෙන් ලැබෙන ප්‍රශ්නයක්. ඒ අනුව අපිට ලැබෙනවා පළවෙනි ප්‍රශ්නේ ආහාර වල අඩංගු මහා පෝෂක තුනක් නම් කරන්න. එතකොට අපි ආහාර ප්‍රධාන කාණ්ඩ දෙකයි තියෙන්නේ, ශුද්ධ පෝෂක සහ මහා පෝෂක. ඒතර මහා පෝෂක යටතේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, නේදේ කියන කොටස මහා පෝෂක වල අඩංගු පෝෂක විදිහට අපිට නම් කරන්න පුළුවන්. ඊළඟට තන්තු සහිත ආහාර ගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන දෙකක්. විශේෂයෙන් තන්තු සහිත ආහාර ලබා ගැනීමේදී අපේ ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාවන් පහසු කරනවා. ඒ වගේම මලපහ කිරීම පහසු කරනවා. ඊළඟ කොලෙස්ටරෝල් වගේ අර රුධිරයට උරා ගැනීම ප්‍රමාද කරනවා. ඒ තුලින් කොලෙස්ටරෝල් මට්ටම පාලනය කර ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මෙවැනි පිළිතුරක් තමයි මේකට බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට පෝෂදායි ආහාර සපයා ගැනීමට ඔබට දායක විය හැකි ආකාර අපිට ඕන තරම් කරන්න පුළුවන්. විශේෂයෙන් නිවසේ සකස් කළ ආහාර ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. එතකොට මාධ්‍යවලින් කරන ප්‍රචාරණ පිළිබඳ දැනුවත් වෙලා ඒ වලින් නිවැරදි දැනුවත් වීමක් අපිට ලබාගෙන අපිට අවශ්‍ය කරන ආහාර තෝරා ගන්න පුළුවන්. විශේෂයෙන් පෝෂණයෙන් සපිරි කෙටි ආහාර අපිට තෝරා ගන්න පුළුවන්. අපි දන්නවා හැලප, ඊළඟට එවැනි අපි දේශීය වශයෙන් අපි නිෂ්පාදනය කරගන්න ආහාර මේ සඳහා අපිට උපයෝගී කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ ප්‍රශ්නෙට මෙන්න මේ විදිහට පිළිතුර අපිට ලබා දීමේ හැකියාව තියෙනවා. හොඳයි. ඊළඟ ප්‍රශ්නය පරිසරයේ ඇති ඔක්සිජන් වායුව සිරුර තුරට ලබා ගැනීමත්, සිරුර තුර නිපදවන කාබන් ඩයොක්සයිඩ් වායුව සිරුරෙන් පිට කිරීමත් මා විසින් සිදු කරන ලබන ප්‍රධාන කාර්යයයි. එතකොට මේ කියන්නේ අපේ සිරුරේ පද්ධති ගැන අපිට ලැබෙන ප්‍රශ්නයක්. එතකොට මේ ප්‍රධාන වශයෙන්ම අපෙන් අහනවා පළවෙනි එක මා කවුද, මා අයත් මට අයත් අවයව දෙකක් සඳහන් කරන්න. එතකොට මම තමයි ශ්වසන පද්ධතිය. එතකොට ශ්වසන පද්ධතියෙන් තමයි කරන්නේ කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා, ඔක්සිජන් ශරීර අභ්‍යන්තරයට ලබා ගැනීම. එතකොට ඒකේ තියෙන අවයව විදිහට අපි ගන්නවා පෙනහලු, ගර්තය, ශ්වාසනාලය, අනුශ්වාසනාලිකා ආදී වශයෙන් අපිට පිළිතුරු දෙන්න පුළුවන්. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය මාහට ඇති විය හැකි රෝගී තත්ත්වයන් දෙකක් සඳහන් කරන්න කියලා කියනවා. සෙම් ප්‍රතික්ෂාව, මේ ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගයක්, ක්ෂය රෝගය, පෙනහලු පිළිකා, ඒ වගේ බ්‍රොන්කයිටිස් රෝගය වගේම. එතකොට මේ පද්ධති ආශ්‍රිත රෝග විදිහට අපිට නම් කරන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි එක මාගේ අසිරිය ආරක්ෂා කර ගැනීම සඳහා පිළිපැදිය යුතු යහපුරුදු දෙකක් යෝජනා කරන්න කියලා කියනවා. අපිට දුම්පානයෙන් වළකින්න පුළුවන්, ව්‍යායාම කරන්න පුළුවන්, පිරිසිදු පරිසරයේ ඉන්න පුළුවන්, අපිරිසිදු පරිසරයෙන් අපිට ඈත් වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ ලක්ෂණ තමයි මේ ප්‍රශ්නෙට පිළිතුරු විදිහට එතකොට අපිට කතා කරන්න පුළුවන්.
හොඳයි එහෙනම් අද කොටසින් ඔබ සමග සාකච්ඡා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කරුණු ටික එතකොට මේකෙදි ඔබගේ විෂය මතක් කිරීම වගේම ඔබට ප්‍රශ්න වලට පිළිතුරු ලියන ආකාරය පිළිබඳ යම් අවබෝධයක් ලබා දීමයි මගේ ප්‍රධාන අරමුණ එහෙනම් තුන්වන වාර විභාගයට ඔබට හොඳින් මුණ දෙන්න හැකියාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා එහෙනම් අද ඔබෙන් සමු ගන්නවා ඔබට සුබ දවසක් ආයුබෝවන්